අයිබෝන්. අපි තවත් කෙනෙකුට ඇඟිල්ල දික් කරද්දී අමතක කරන්න එපා ඇඟිලි තුනක් අපි වෙතට යොමු වෙලා තියෙන බව. පරිස්සමින් අන්න අයගේ දොස් දකින්න, මොකද අනික් අයත් අපේ දොස් දකින නිසා. ජාතික රූපවාහිනියගෙන එන මන්ඩේ නොලෙජ් ෆස්ට් සමගින් ඔබ එක්වන්නේ. අපි මහන්සියෙන් හරි හම්බ කරන මුදල් අපි පරිස්සමින් පාවිච්චි කරොත් අපිට ආර්ථික වශයෙන් සුරක්ෂිතභාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි හිතුවා මූල්‍යමය සුරක්ෂිතභාවය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න ඕනේ කියලා. එකතු වෙන්න අපිත් සමඟ. පුහුණු සහ සංවර්ධන උපදේශක දිනේෂ් ජයවර්ධන මහත්මයා අද දවසෙත් අපිත් සමග එකතු වෙනවා. ආයුබෝවන් දිනේෂ්, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අපි පසුගිය සතියේ මේ මූල්‍යමය සුරක්ෂිතභාවය පිළිබඳව මූලික කරුණු අපේ සහෘදයන් සමග කතා කරා දිනේෂ්. මං හිතන්නේ අද දවසේ අපි අපේ වැඩසටහනට ප්‍රවේශයක් හැටියට පසුගිය සතියේ කතා කරපු දේවල් පිළිබඳව මතකයේ යම්කිසි ආකාරයකට අවදි කරොත් හොඳයි නේද? මොකද්ද මේ මූල්‍යමය සුරක්ෂිතභාවය කියන්නේ? ඔව්, මං හිතනවා අපි ගිය සතියේ හඳුන්වා දුන්න මූල්‍යමය සුරක්ෂිතභාවය කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට මූල්‍යමය සුරක්ෂිතභාවය කියලා කියන්නේ මොකක්ද? අපි ජීවත් වෙද්දී හැමදාම එදිනෙදා අපි බලාපොරොත්තු වෙන විදිහටම ජීවිතේ කටයුතු සිද්ධ වෙනවද? නෑ, අපිට අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට ප්‍රධානම දේ තමයි අපිට අපේ දිගුකාලීන අරමුණු සහ අපේ කෙටිකාලීන අරමුණු වලට අපිට යන්න බැරි වෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපිට ඒ වෙනුවෙන් තියෙන ඊළඟ සැලසුම, ඊළඟ විසඳුම, එතෙන්ට ළඟා වෙන්න තියෙන අපි ඒ වෙනුවෙන් සූදානම් කරගෙන තියෙන ඊළඟ සැලසුමට තමයි අපි කියන්නේ මූල්‍යමය සුරක්ෂිතභාවයයි කියලා. දැන් මේ අපි කතා කරන මූල්‍යමය සුරක්ෂිතභාවය ඇති කරගන්න අපි මොනවද ඇත්තටම කරන්න ඕනේ? මොකද අපි හම්බ කරනවා, අපි වියදම් කරනවා, මේ දෙක අතරමැදනේ මේ මූල්‍යමය සුරක්ෂිතභාවය ඇති කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. කොහෙන්ද අපි පටන් ගන්න? අපි ගිය සතියේ කතා කරපු විදිහට ඇත්තටම වියදම් රටාව වෙනස් කිරීමකින් තමයි අපිට මේකට ආරම්භයක් ගන්න පුළුවන් වෙන්නේ. මං ගිය සතියේ කතා කරපු තොරතුරුත් එක්කල නැවත වතාවක් පොඩ්ඩක් මතකය ආවර්ජනය කළොත් අපි කිව්වා සාමාන්‍යයෙන් අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ හම්බේන ආදායමෙන් වියදම් කරන කොටස අයින් කරලා ඉවර වෙලා ඉතුරු වුණොත් යමක් ඉතුරු කරන්න. හැබැයි ඒක කවදාකවත් අපිට ප්‍රායෝගික ජීවිතේ නම් සිද්ධ කරන්න හම්බෙන්නේ නැහැ මං හිතන්නේ. මොකද අපිට හිතෙනවා එහෙම නොකරොත් හරියන්නේ නැහැ, මොකද වියදමට මදි වෙයි කියලා. වියදමට මදි වෙයි කියලා අනිවාර්යෙන්ම තියෙනවා. එතකොට අපි කිව්වා ඒකේ පුංචි වෙනසක්. අපි මේ සමීකරණය පොඩ්ඩක් එහාට මෙහාට දෙපැත්ත මාරු කරලා පුංචි වෙනසක් හදාගමුයි කියලා. අපි කිව්වා ආදායමෙන් ලැබෙන කොටසින් ඉස්සල්ල ඉතිරි කරන්න ඕන ටික අයින් කරමු. ගිය සතිය අපි අර මිටිහල් මුට්ටිය ගැන එහෙම කතා කළා, මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට මතක ඇති. එතකොට අපි එතනින් කිව්වා අපි ලැබෙන මුදලින් කොටසක් අයින් කළා වියපැහැදම් වලට ඉතිරි කොටස අපි යොදාගමුයි කියලා. එතකොට අද දවසේ මං කතා කරන්න පටන් ගන්න හිතාගෙන ඉන්නේ අන්න එතන ඉඳලා ඉස්සරහට යන්න. ඒ කියන්නේ අපි කොහොමද මේක එදිනෙදා ජීවිතයට, ප්‍රායෝගික ජීවිතයට, අපේ එදිනෙදා ජීවිතයට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි අද දවසේ අපි කතා කරන්න සූදානම් ඉන්නේ. ඔව් දිනේෂ්, එහෙනම් අපි පටන් ගනිමු ඉතුරු කරලා. කොහොමද අපි ඉතුරු කරන්නේ? පළවෙනිම දේ තමයි දිනේ, ඇත්තටම මම විශ්වාස කරන විදිහට මේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ඉතුරුම් කියලා කියන්නේ හරි අමාරු දෙයක්, මේක මේ හිතලා කරන්න ඕනේ දෙයක්, මේක මේ ගොඩාක් ලොකු සැලසුමක් අනුව කරන්න ඕනේ දෙයක් කියලා. නමුත් මං ගිය සතියේ අපේ සහෘදයන්ුත් එක්කලා අදහසක් බෙදාගත්තා මෙන්න මේ විදිහට. ඉතුරුම් කියලා කියන එක අපි එදිනෙදා ජීවිතේ පුරුද්දක් බවට පත් කරගත්තොත් අපිට අනිවාර්යෙන්ම ලොකු දෙයක් කරන්න පුළුවන්. ගිය සතියේ අපි පුංචි උදාහරණයක් අරගෙන බැලුවා, මං විශ්වාස කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ පිළිබඳව තොරතුරු මතක ඇති කියලා. මං කිව්වා ඔබ දවසකට රුපියල් 100ක් ඉතුරු කළොත් මාසයන්තිමට නොදැනීම ඔබට රුපියල් 3000ක් ඉතුරු වෙලා. ඔබ දවසකට රුපියල් 200ක් ඉතුරු කළොත් ඔබ මාසයන්තිමට නොදැනීම රුපියල් 6000ක් ඉතුරු කරගෙන. පොඩි උදාහරණයකට යම්. අපි හිතමු මීට අවුරුදු 15කට කලින් රැකියාවකට මුලින්ම පුහුණුවන්නෙක් විදිහට ගියපු කෙනෙක්. ඒ කියන්නේ අපි තේරන භාෂාවෙන් කිව්වොත් එහෙම ට්‍රේනින් කෙනෙක් විදිහට ජොබ් එකකට ගියපු කෙනෙක්. එතකොට ඒ කාලෙදි එයාට බොහොම අමාරුයි ලැබෙන මුදල කළමනාකරණය කළා ඉවර වෙලා. මොකද බොහොම මුල් කාලෙදි හම්බෙන්නේ බොහොම අඩු අටුපක්නේ. හැබැයි ඒකෙදී එයා පුංචි මුදලකින් පටන් ගත්තා. අපි උදාහරණයක් විදිහට හිතමු මීට අවුරුදු 15කට කලින් එයාට ලැබෙන මුදලින් එයා රුපියල් 1000ක් අයින් කළා නම් මාසෙකට.
එතකොට අවුරුද්දකට එයා රුපියල් 12000ක් ඉතුරු කරගෙන අද වෙනකොට අවුරුදු 15ක් ගත වෙලා එයාගේ වෘත්තීමේ ජීවිතේ. එතකොට හිතන්න රුපියල් 12000 හේවා 15ක්. ඒ කියන්නේ රුපියල් 12000 හේවා 15ක් කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම 180000ක් ඔක බැංකුවේ කොහේ හරි තැනක දාලා තිබ්බනම් ඔකට පොලියත් එක්කලා දුබ ළඟ රුපියල් ලක්ෂ 2ක් තියෙනවා. ඒක නිසා ලක්ෂ 2 ඉතුරු කරන්න සැලසුම් කරන අපි ඒක පටන් ගන්න ඕනේ මම විශ්වාස කරනවා රුපියල් 100න් එහෙම නැත්නම් රුපියල් 200. දැන් ඉතුරු කිරීම ගැන එහෙම කතා කරද්දී දිනේෂ් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වියදම් ගොඩක් තියෙනවනේ අපිට අවශ්‍යතාවයන් ගොඩක් තියෙනවා ඒ හැමදේම අත්‍යවශ්‍යයි. ඉතින් මේ වියදම් එක්ක කොහොමද මේක ගලපගන්නේ කියලා? කොහොමද ඇත්තට ගලපගන්නේ? ඇත්තම දිනේ ගොඩක් දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇත්තම ගත්තොත් එහෙම අපිට ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් දෙනෙකුට වියදම් හඳුනා ගන්න තේරෙන්නේ නැතිකමේ පුංචි ගැටලුවක් තියෙනවා මම දකින විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වියදම් වර්ග තුනක් තියෙනවා. මොනවාද වියදම් වර්ග තුන? අපිට අවශ්‍ය වියදම් තියෙනවා, අපිට අතහරින්න බැරි අත්‍යවශ්‍ය වියදම් කොටසක් තියෙනවා, ඒ වගේම අපිට අනවශ්‍ය වියදම් කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපිට ෆික්ස්ඩ් කොස්ට් එකක් තියෙනවා, ඊළඟට අපිට වේරියබල් කොස්ට් එකක් තියෙනවා, ඊළඟට අපිට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපිට තියෙනවා මනි වේස්ටර්ස්. ගොඩක් දෙනෙක් මේ මනි වේස්ටර්ස් හරියට අඳුනගන්නේ නැහැ. තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම අපි කොහේ හරි පාරක ඇවිදගෙන යනවා. ඇවිදගෙන යද්දී අපිට ලස්සනට බෝඩ් එකක් පේනවා සේල් සේල් සේල්. අපි මොකද කරන්නේ? යන්න ගිය ගමන නවත්තලා ඉවර වෙලා අපි ටක් ගාලා ඒ සේල් එක ඇතුළට ඔළුව දානවා. අපි යන්නේ මොනවත් මිලදී ගන්න අදහසින් නෙමෙයි. අපි යන්නේ ගිහිල්ලා බලලෙනවයි කියන අදහසින්. මම විශ්වාස කරනවා ඔබ ඒ ශාලාවෙන් එළියට එද්දී ඔබේ අතේ ලොකු බෑග් දෙකක් තියෙනවායි කියලා. මොකද අපිට හිතනවා ලාභයි ලාභ වෙලාවට ගන්න ඕනේ කියලා. හරියටම හරි. අන්න ඒකෙන් අපි ඇත්තටම කරන්නේ අපි සැලසුමක් නැතුව ඉබාගාතේ වියදම් කරනවා. එතකොට අපිට අර සැලසුම් කරපු ඒ මාසය තුල තියෙන අනිවාර්ය වියදම් ටික කරගන්න බැරි වෙනවා. දන්නෙම නැතුව අපි අන්තිමට හිර වෙනවා. අපි අන්තිමට ඔතනින් ක්‍රෙඩිට් කාඩ් එකට යනවා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් බැරි වෙච්ච ගමන් බැංක් ලෝන් එකට යනවා. බැංක් ලෝන් එකෙන් බැරි වෙච්ච ගමන් අපි යාළුවන්ගෙන් සල්ලි ඉල්ල ගන්නවා. එතකොට අපිට සමාජයටත් මුණ දෙන්න බැරි වෙනවා. අන්තිමට අපි පොරොන්දු වෙච්ච විදියට වැටි කරගන්න බැරුව ගියොත් එහෙම. දැන් දිනේෂ් දැන් මේ වගේ අපි වියදම් කරද්දී දැන් අපි පාලනයකින් තොරව වියදම් කරනවානේ කොහොමද අපි දැනගන්නේ මේ අත්‍යවශ්‍ය වියදමද අනවශ්‍ය වියදමද කොහොමද අපි යම්කිසි ආකාරයකට සීමාවක් පනවගන්නේ මම විශ්වාස කරනවා දිනේ අපිට මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඒකට ඒ තමයි අපි වියදම කරලා ඉවර වුණාට පස්සේ අපිට පොඩ්ඩක් පුළුවන් නම් ඒක දිහා ආපහු හැරිලා බලන්න. ඒ කියන්නේ මම මේ කලේ අත්‍යවශ්‍යයෙන්ම කරන්න ඕනේ වියදමද? එහෙම නැත්නම් මම මේ අනවශ්‍ය වියදමද කරලා තියෙන්නේ? සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් වියදම කරලා ඉවර වෙලා ඇයි අපි ඒක ගැන ආපහු හැරිලා බලන්නේ? ආපහු හැරිලා බලපුවහම කිසි වැඩක් නැහැ නේ කියලා සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්. ඇයි? දැනටමත් අපි ඒක කරලා තියෙන නිසා. නමුත් දිලිනි වැදගත්ම දේ වෙන්නේ අපි ඒ කලේ කළ යුතු වියදමක්ද එහෙම නැත්නම් නොකළ යුතු වියදමක්ද කියන එක අපි පසුව හඳුනා ගැනීමත් වැදගත්. ඇයි පසුව හඳුනා ගැනීම වැදගත් වෙන්නේ? ආපහු දවසක අපිට ඒක කරන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට අය කියන්නේ අපි දැනටමත් තීරණයක් අරගෙන ඉන්නේ මම මේ පාර මේක කළා, මම මේ පාර මේකට අහු වුණා, මම මේ පාර මේ වියදම කළා, නැවත කිසිම දවසක හැබැයි මම මේ වියදම නම් ආපහු කරන්නේ නැහැ. අන්න ඒක ප්‍රායෝගික ජීවිතයට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඔබේ සාක්කුවට ලොකු කන්ට්‍රෝල් එකක් ලොකු පාලනයක් ඔබට ඇති කරගන්නට පුළුවන්. මං හිතන්නේ අනිවාර්යෙන්ම يعني වියදම් යම් කිසි ආකාරයෙන් පාලනය කරගන්නවා කියන්නේ අපේ මුදලුත් ඉතාමත් يعني වටිනාකමක් නිසි වටිනාකමක් අපේ මුදල් වලට ලැබෙනවා සහ අපිට ඉතුරු කිරීමට අවස්ථාවකුත් ලැබෙනවා. දැන් දිනේෂ් අපි දන්න දෙයක් තමයි අපි ජීවත් වෙද්දී විවිධාකාර කරදර වලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. මරණයක් වෙන්න පුළුවන්, ලෙඩ රෝග වෙන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථා වලදී සමහරක් වෙලාවට අපේ අතේ යම්කිසි මුදලක් නැති වුණොත් අපිට හිතා ගන්න බෑ අපි මොනවද කරන්නේ, කාගෙන්ද අපි ඉල්ලගන්නේ. මේ වගේ අවස්ථාවලට ඇයි අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? අන්න ඒක දිනේ අද දවසේ වැඩසටහනේ ඇත්තටම මූලික හරය ගත්තොත් එහෙම ඇත්තටම අපිට මොන ඔන්න ඔය දෙයට අපිට සූදානම් වෙන්න පුළුවන් නම් ඔන්න ඔය දෙයට අපිට සැලසුම් කරන්නට පුළුවන් නම් ඔන්න ඔය දෙයට අපිට සැලසුමක් හදාගන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට ඒගොල්ලන්ට ඇති වෙන්න තියෙන ලොකු අවදානම් තත්වයන්ගෙන් ඒගොල්ලන්ට මිදෙන්න පුළුවන්. දැන් දිනනේ මෙතන මම දාලා තියෙනවා මූලික වචන දෙකක්. එකක් තමයි මම දාලා තියෙනවා ආපදාර මුදලක් කියලා. තව වචනයක් දාලා තියෙනවා මම අවදානම් අර මුදලක් කියලා. මොකද්ද මේ ආපදාර මුදලක් සහ අවදානම් අර මුදලක් කියලා කියන්නේ? ඔන්න ඔය වෙලාවට අපි
කලින් පෙර සැලසුම් කරලා සූදානම් කරගෙන ඉන්න ඕන ප්‍රධාන අරමුදල් දෙකක් තමයි ඔය අනාගතයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය නම් අපි අනිවාර්යයෙන්ම ආපදා අරමුදලක් සහ අනිවාර්යයෙන්ම අවදානම් අරමුදලක් ඇති කරගන්න ඕනේ. මම විශ්වාස කරනවා අපි එතනින් තව පොඩ්ඩක් පියවරක් ඉස්සරහට ගියොත් මොකද්ද මේ ආපදා අරමුදලක් කියලා කියන්නේ. මම විශ්වාස කරනවා මේ වැඩසටහන බලන අපේ ප්‍රේක්ෂකයෝ, ඒ වගේම අපේ දිලිනි, ඒ වගේම අපේ නිෂ්පාදක කණ්ඩායම මේ සියලු දෙනා අහපු ළමා ගීතයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පායනා කාලෙදී රෑදවල් මහන්සි වී කන්නදේ රැස් කරයි කුඹියෝ. උන්නිතා ඉක්මනින් යන්නේ මේ සන්තෝෂින් කන්නදේ රැස් කරයි කුඹියෝ. ඇයි ඒගොල්ලෝ මේ කරන්නේ? ඒගොල්ලෝ දන්නවා අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට වැස්ස කාලයක් එනවායි කියලා. ඒගොල්ලන්ට වැස්ස කාලයක් ආපහම ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ගුල් වලින් ඒගොල්ලන්ට එළියට ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලන්ට කැම්බීම හොයාගන්න බැරි වෙනවායි කියලා. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒක නිසා කරන දේ තමයි ඒගොල්ලෝ පුළුවන් තරමට එදා හම්බේන දේ එදා පරිභෝජනයටත් අරගෙන එදත් කාලා බීලා. හැබැයි ඒගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන්ම වැස්ස කාලයක් ඉදිරියට එනවායි කියලා. ඒක නිසා ඒගොල්ලෝ අද අපි මේ ලොකුවට කතා කරන රේනි ඩේ ෆන්ඩ් කියන එක ඔන්න ඔය ඇත්තටම කිව්වොත් එහෙම අපේ කූඹියෝ අපිට හරි ලස්සන උදාහරණයක් සපයනවා ඔය දේ අපේ ජීවිතයට එකතු කරගන්න. එතකොට අපි කරන්න ඕන දේ ප්‍රධානම දේ තමයි ඇත්තටම කිව්වොත් එහෙම අපේ ආදායමෙන්. දැන් උදාහරණයක් විදිහට මොකද්ද මේ ආපදා අරමුදලකින් කරන්නේ? මම මගේ එදිනෙදා ජීවිතය ගත කරගෙන යනවා. ගත කරගෙන යද්දි හදිස්සිය මගේ කාර් එක බ්‍රේක් ඩවුන් වෙනවා. හදිස්සිය මට මොනවා හරි අසනීපයක් වළඳලා ඉවරලා ඉක්මනට බේතක් හේතක් මිලදී ගන්න ඕන වෙනවා. ඒකට අපි හිතනකොට වැඩි ටිකක් ලොකු වියදමක් යනවා. සමහර වෙලාවට මගේ ගෙදෙට්ට ළඟ තියෙන ගහක අත්තක් කඩා වැටලා ඉවරලා සමහර වෙලාවට ගෙදර පොඩි මේන්ටනන්ස් එකක් කරගන්න වෙනවා. ආන් ඒකට අනිවාර්යෙන්ම දෙලිනි අපේ බැංක account එකක එහෙම නැත්නම් බැංකු ගිණුමක අනිවාර්යෙන්ම අපි අපේ ආදායමෙන් 30%ක්වත් අයින් කරලා තියන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අනිවාර්යෙන්ම මෙන්න මේ තත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දිනේෂ් හදිස්සියකට ගන්න හැකියාවෙන් මේ මුදල් අපි තැන්පත් කරලා තියෙනවා. අනිවාර්යෙන්ම තැන්පත් කරලා තියෙනවනේ. ඒ වගේම දෙලිනි ආපදා අරමුදලක තියෙන විශේෂත්වය තමයි ආපදා අරමුදලක් තියෙන බැංකු ගිණුමකට අනිවාර්යෙන්ම ATM කාඩ් එකක් තියෙන්න ඕනේ. මොකද ඒක අනිවාර්යෙන්ම මේ රටේ විදියට කිව්වොත් එහෙම 24/7 වෙන්න ඕනේ. ඒ කියන්නේ දවසේ ඕනෑම වෙලාවක ටක් ගාලා ෂණිකව අපිට මුදලක් ඕනේ වුණොත් අද රටේ ඕනෑම තැනක කාඩ් පතින් ගෙවන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඒක නිසා අපිට හදිස්සියකට පාවිච්චි කරන්න නිසා අනිවාර්යෙන් මේ ගිණුමට ATM කාඩ් එකක් තියෙන්න ඕනේ. හැබැයි ATM කාඩ් එකක් තිබුණු පළියට අපිට වියදම් කරන්න බෑ. පොඩි පාලනයකුත් හිතයට තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ආපදාවකදී විතරයි ඒක ගන්න පුළුවන්. ආපදාවකදී විතරයි ඒක ගන්න කියලා. එතකොට මේ අවදානම් අරමුදල කියන්නේ මොකද්ද? අවදානම් අරමුදල කියලා කියන්නේ දින ඊට වඩා හත්පසෙන් වෙනස් දෙයක්. මම විශ්වාස කරනවා අද වැඩසටහනෙන් මගේ ප්‍රේක්ෂකයන්ට ගන්න පුළුවන් නම් ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අපිට අද දවසේ හොඳට ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේ තමයි දිනේ මේ ආපදා අරමුදලක් කියලා කියන්නේ. මිත්‍රවරුනි ආපදා අරමුදලක් කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මේක මේ එකපාර කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි අපිට. මේකට අපිට දිගු කාලයක් යනවා. උදාහරණයක් විදිහට දෙන්නේ ආපදා අරමුදලක් කියලා කියන්නේ මොකද්ද? ආපදා අරමුදලක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම අපිට ලොකු ආපදාවකට මුහුණ දෙන සිද්ධ වුණයින් පස්සේ මොනවද අපේ ජීවිතයට ඇති වෙන්න පුළුවන් ලොකු ආපදාවන්? අපේ ජීවිතයට ඇති වෙන්න පුළුවන් ලොකුම ආපදාව තමයි අපි කරන රස්සාව අපිට අහිමි වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි නොහිතන විදිහේ බරපතල අසනීපයක් අපිට වළඳෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක පිළිකාවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක heart attack එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක bypass operation එකක් වෙන්න පුළුවන්. වෙනත් මොකක් හරි ශල්‍ය කර්මයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දිනේ ඔය වගේම අපිට වෙන්න පුළුවන් දෙයක් තමයි රස්සාව කර කියා ගන්න බැරි තත්ත්වයට අපි ඔත්පල වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒකද සාමාන්‍ය භාෂාවෙන් කියනෝ නම් පූර්ණ හා සදාකාලිකව එක්තැනකට අපි ඔත්පල වෙන්න පුළුවන්. ආන්ගේ වෙලාවකට අපිට යොදා ගන්න අනිවාර්යෙන්ම අපි අපේ මාස 6ක ආදායම සුරක්ෂිතව ගිණුමක තැන්පත් කරලා තියෙන්න ඕනේ. හැබැයි මේක අර ආපදා අරමුදල වගේ එසැන ගන්න පුළුවන් ගිණුමක නෙමෙයි මේක තියෙන්න ඕනේ. මේක වෙනම ගිණුමක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ වගේම මේකට අනිවාර්යෙන්ම ATM කාඩ් එකක් නම් තියෙන්න බෑ. මොකද අපිට ගන්න හිතන නිසා අනිවාර්යෙන්ම මේක අනිවාර්යෙන්ම ගිණුම් දෙකක් විදියට පවත්වාගෙන යන්න අපිට ස්වයං පාලනයක් තියෙන්න ඕනේ. අපිට ස්වයං පාලනයක් නැතුව අපි මේ කතා කරන දේ ප්‍රායෝගිකව අපිට එදිනදා ජීවිතයට පාවිච්චි කරන්න බෑ. අන්න දිනේෂ් කොහොමද අපි මේ කතා කරපු දේ ප්‍රායෝගිකව එදිනදා ජීවිතයට ගලපගන්නේ? අපිට ඒකත් විස්තර කරන්නකෝ. ඇත්තටම දිනේ අවදානම් අරමුදලක එදිනදා ජීවිතයට ප්‍රායෝගික අවශ්‍යතාවය මොකක්ද? පළවෙනිම දේ තමයි දිනේ අපි හැමෝම රස්සාවක් කරනවා. මමත් රැකියාවකයේ දෙනවා, ඔබත් රැකියාවකයේ දෙනවා, අපේ ඉන්න මේ ප්‍රේක්ෂකයොත් එක්ක රැකියාවක, එහෙම නැත්නම් ව්‍යාපාරයක, එහෙම නැත්නම් ස්වයං ව්‍යාපාරයකයේ දෙනවා.
එතකොට අපිට එදිනදා ජීවිතයේ ජීවත් වෙන්නේ යම්කිසි ආදායමක් ලැබෙනවා. ඒ ආදායම මාස්පතා අපිට අඛණ්ඩව ගලාගෙන එනවා. එක දිගට ඒ ආදායම ගලාගෙන එනවා. හරියට නිකම් මෙන්න මේ වගේ ආදායම එක දිගට අපිට ගලාගෙන එනවා. ඔය එන ආදායමෙන් අපි නිශ්චිතව යම්කිසි වියදම් රටාවකට පුරුදු වෙලා තියෙනවා. එතකොට කොයි වෙලාවකවත් දිලිනි ආදායම ඉක්මවා වියදමක් කියන්නේ නැහැනේ. ඒකයි මම මේ ආදායම දාලා තියෙන්නේ පල්ලෙහයි. එතකොට ආදායම ඉහළින් දාලා වියදම පල්ලෙහයින් දාලා තියෙන්නේ ආදායමට අඩු ප්‍රමාණයක් තමයි අපි එහෙමනම් මේ වියදමට යොදාගන්නේ. ඔහොම යන කාලයේ අතරතුරේදී අපිට හදිසි අවධානමක් ඇති වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා මගේ රැකියාව එකපාරට අහිමි වෙන්න පුළුවන්. සමහර වෙලාවට රස්සාවක් කර කියා ගන්න බැරි තත්වයකට හදිසි යන්ත්‍රයක් වෙලා පූර්ණ හා සදාකාලික උත්පල වෙන්න පුළුවන්. ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති බැලුවොත් එහෙම අපිට අනපේක්ෂිත සිද්ධි ඕන තරම් දකින්න හම්බ වෙනවා අපේ ප්‍රේක්ෂකයෝ මූණ දෙන. එදිනදා ජීවිතේ. එදිනදා ජීවිතේදී මූණ දෙන. අන්න ඒ වගේ අවධානම් තත්වයකදී ඇත්තටම දිලිනි මොකද්ද වෙන්නේ? ඔබ හිතන විදිහට ඇත්තම දිරණි මේ ආදායමට මොනවා වෙයිද? මේ ආදායම දිරණි ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට එන්න පටන් ගන්නවා. මොකද ආදායම අර කලින් නිශ්චිතව ගලාගෙන ආවා වගේ ගලාගෙන ඉන්නේ නැහැ. දැන් ඒක ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට යන්න පටන් ගන්නවා. ඒ වගේම දිරණි ඔබ හිතන විදිහට මොනවා වෙයිද අපේ මේ වියදමට? වියදම දිනනේ මේ විදිහටම තියෙයිද? එහෙම නැත්නම් මේක යම්කිසි වෙනසක් වෙයිද? අනිවාර්යයෙන්ම වැඩි වෙයි. අනිවාර්යෙන්ම. මොකද රටේ හැම දෙයකම බණ්ඩහා සේවාවන්වල මිල මට්ටම එදා තියෙන විදිහටම තියෙන්නේ නැහනේ. ඒක නිසා අනිවාර්යෙන්ම ওই බඩමුට්ටුවල තියෙන මිල ගණන් ටික අනිවාර්යෙන්ම එන්නෙන්ඩ වැඩි වෙනවා. ඔන්න දැන් අපි අවදානම් තත්වයකට මුණ දීලා ඉන්නේ. ඇයි ඒ? කලින් ගලාගෙන ආපු ආදායම ගලාගෙන ඉන්නේ නැහැ. දැන් ආදායම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම තමයි දිරණි වියදම ගත්තොත් එහෙනම් වියදම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ කාල සීමාවේදී අපිට ජීවත් වෙන්න තමයි ඇත්තරම දිරණි මෙන්න මේ මාස 6ක් වගේ කාල සීමාවක් තුල. ඒ කියන්නේ දිරණි අපි ඊළඟ තත්වයට හැඩ ගැහෙනකම් ඊළඟ තත්වයට පුරුදු වෙනකම්. උදාහරණයක් විදිහට මගේ රැකියාව අහිමි වුණොත් මගේ තියෙන හැකියාව, කුසලතාවය, නිපුණතාවය, මගේ තියෙන වෘත්තීමය දක්ෂතාවය ආන් ඒවා පාවිච්චි කරලා ඊළඟට රස්සාවක් හොයා ගන්නකම් අන්න ඒ මාස 6ක කාලය මට ජීවත් වෙන්න සරිලන අරමුදලට තමයි ඇත්තටම දිලිනි අපි මොකක් කියලා කියන්නේද? අවදානම් අරමුදලක් කියලා කියන්නේ. මං හිතන්නේ අපිට දැන් තේරෙනවා කොයි තරම්නම් අවදානම් අරමුදලක් අපිට අවශ්‍ය වෙනවද කියලා දිනේෂ්. දැන් තවත් ප්‍රශ්නයක් තමයි දිනේෂ්, දැන් අපිට ආදායමක් තියෙනවා. විවිධ කටයුතු වලට අපිට මේ ණය වෙන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට අපි ණය වෙනවා. දැන් බින්දුවේ ඉන්ට්‍රස්ට් එකට අපි කියනවානේ මේ බින්දුවේ පොලියට දෙනවා. එතකොට අපි කාඩ් එකෙන් මොනවා හරි ගන්නවා. දැක්කහම ඉතින් ඕනේ කෙනෙක් ආසයිනේ. අනිවාර්යයෙන්. තවත් වෙලාවට ඉතින් ගෙනල්ලා දෙනවා අපි වැඩ කරන කන්තෝරු වලටම. මාසිකව කපා ගන්න. එතකොට අපි ඒ බඩුත් ගන්නවා. අවශ්‍යයි කියලා හිතලා විවිධ හේතුන් වලට ණය වෙනවා. දැන් මේ අපි මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳව කතා කරද්දී දිනේෂ්, මේ ණය කියන දේ අපි කොහොමද යම්කිසි ආකාරයකට පාලනය කරගන්නේ? ඇත්තටම දිලිනි අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ වගේ වෙලාවට දැන් දිලිනි හොඳ ප්‍රවේශයක් ගත්තා. ඒ තමයි ඔය බින්දුවේ ඉන්ට්‍රස්ට් එකට. එහෙම නැත්නම් අපි කියන්නේ සීරෝ ඉන්ට්‍රස්ට් එකට කියලා. සීරෝ ඉන්ට්‍රස්ට් එකට ඇත්තටම බාණ්ඩයක් ගෙනල්ලා දුන්නහම අපි හිතනවා මේක අපිට නිකන් වගේ හම්බෙන්නේ. මේක අපිට කොස්ට් එකටමයි හම්බෙන්නේ. අපි එහෙම හිතනවා. ඇත්තටම දිලිනි ඔය සීරෝ ඉන්ට්‍රස්ට් එකට අපිට බාණ්ඩයක් හම්බෙන්නේ ඇත්තටම කියනවා දවස් 56ක කාලයකට බොහෝ වෙලාවට. එහෙම නැත්නම් මේක ඉන්ස්ටෝල්මන්ට්ස් ප්ලෑන් එකකට. එහෙම නැත්නම් අපි මේක ගෙවාගෙන යන ක්‍රමයකට. හැබැයි නිශ්චිතව නියමිත දවසටම අපි එක ගෙවන්න ඕනේ. නිශ්චිතව නියමිත දවසටම අපි එක ගෙව්වේ නැත්නම් අනිවාර්යෙන් මේකට පොලියක් ඇඩ් වෙනවා. ඒක නිසා අපිට කරන්න ඕනේ දේ තමයි පළවෙනිම දේ අපි තීරණය කරන්න ඕනේ එදිනදා ජීවිතයේ ගත කරගෙන යද්දී බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දිලිනි අහලා ඇති මේ කතාව මම විශ්වාස කරන විදියට. සිංහලෝවාද සූත්‍රයේදී කියනවා දිලිනි හරි අපූරු කතාවක්. ඒ තමයි කියන්නේ මිනිස්සෙකුට ළඟා කරගන්න පුළුවන් ප්‍රධාන ජීවිතයේ සැප හතරක් ගැන කියනවා. ගිය සතියේත් අපේ ප්‍රේක්ෂකයන්ට අපි මේ ගැන මතක් කළා. මම විශ්වාස කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ ගැන මතක ඇති. ඒ තමයි අත්ති සුඛ, අනන සුඛ, භෝග සුඛ, අනවජ්‍ය සුඛ. වැඩසටහනේ තියෙන කාල වේලාවත් එක්කලා අපි මෙතන අපිට වැදගත් දේ ගැන කතා කරමු. ඒ තමයි අනන සුඛය. අනන සුඛය කියලා කියන්නේ මොකද්ද? අනන සුඛය කියලා කියන්නේ ණය නොමැති වීම නිසා ඇතිවන්නා වූ සතුට. ණය නොමැතිවීම නිසා ඇතිවන්නා වූ සතුට කියලා කියන්නේ මොකක්ද? ණය නැති වුණාට පස්සේ අපිට පුදුමාකාර මානසික සුවසහනයක් දැනෙනවා. උදාහරණයක් විදිහට දිනනි ගත්තොත් එහෙම නිකමට හිතන්නකෝ ක්‍රෙඩිට් කාඩ් එකේ මිනිමම් පේමන්ට් එක දාන්න තියෙනවා. මිනිමම් පේමන්ට් එක මොකක් හරි හින්දා දාගන්න බැරි වෙනවා. ටක් ගාලා මොකද කරන්නේ? ක්‍රෙඩිට් කාඩ් කම්පැනි එකත් බලාගෙන ඉන්නවා අපි නියමිත දවසට මුදල තැන්පත් කරයිද කියලා. එහෙම දැම්මේ නැත්නම් ඒගොල්ලෝ ටක් ගාලා අපිට ෆලෝ අප් කෝල් එකක් දෙනවා.
ෆලෝඅප් කෝල් එකක් දෙනකොටම ඒ ෆෝන් ඒ නම්බර් එක මගේ මොබයිල් එකේ වැටෙනකොටම මම දන්නවා ඇයි මේ කතා කරන්නේ කියලා. ඒ කෝල් එක අන්සර් කරන්න ඕනේ නැහැ. නමුත් මම දන්නවා ඇයි මේ කතා කරන්නේ කියලා. සමහර වෙලාවට බැංකුවෙන් නියමිත දවසට මගේ ඉන්ස්ටෝල්මන්ට් එක එහෙම නැත්නම් වාරිකය දැම්මේ නැති වුනහම බැංකුවෙන් මට හිතවත්කමට ඒක පොඩ්ඩක් මතක් කරනවා. හැබැයි මතක් කරද්දි මම දන්නවා මේ මතක් කරන්නේ මං ගෙව්වේ නැති එකක්. දැන් මං ණයකාරේ. ඒක නිසා පළවෙනිම දේ තමයි ණයක් ගන්නකොට ඇයි මේ බැංකු එහෙම නැත්නම් මූල්‍ය ආයතන 100%ක සීමාවක් බලන්නේ 100%ක සීමාවක් බලන්න ඕන දේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ ණය වෙමින් ජීවත් වෙන්නම නෙමෙයි මිනිස්සු ජීවත් වෙන්නත් යම්කිසි මුදලක් ඕනේ අන්න ඒක නිසා අනිවාර්යෙන්ම ණයක් ගන්න කලින් අපි දෙපාරක් හිතන්න ඕනේ ප්‍රධානම දේ තමයි සීරෝ ඉන්ට්‍රස්ට් එකට එහෙම නැත්නම් බිඳුවේ පොලියට එහෙම නැත්නම් යම්කිසි කාල සීමාවක් ඇතුළත කොටස් වශයෙන් ගෙවන්න තියෙන බාණ්ඩ අපි මිලදී ගන්නවා නම් අනිවාර්යෙන්ම අපි ඒ ගැන ගන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕනේ ගත්තොත් මං කියන්නේ නැ නගෙනින්නයි කියලා මාත් ඒ වගේ මිලදී ගන්නවා ඒ වගේ ගන්නවා නම් අනිවාර්යෙන්ම අපිට ස්වයං පාලනයක් තියෙන්න ඕනේ අපිට හොඳ සැලසුමක් තියෙන්න ඕනේ නියමිත දවසට මේ මුදල් ප්‍රමාණය ගෙවාගෙන යන්න සහ ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ විතරක් ගන්න නිකන් දෙනවා කිව්වට ගන්නේ නැතුව අනිවාර්යෙන්ම ඔව් දැන් තවත් දෙයක් තමයි දිනේෂ් දැන් අපි කතා කරද්දී දැන් බොහෝ වෙලාවට මේ අපි දන්න දෙයක් තමයි මේ වැටුප ගත්ත ගමම දැන් බොහෝ දෙනෙක් දැන් ලංකාවේ නෙමෙයි ලෝකේ බොහෝ දෙනෙක් මේ පඩියට වැඩ කරන අයනේ මාසික වැටුපට වැඩ කරන අය දැන් මේ වැටුප ගත්ත ගමම මේ වියදම් තියනවා දැන් ආදායම එනවා මොනවද කරන්න කියලා අපි ිතුරු කරන්න ඕනේ අපිට හිතා ගන්න බෑ ඊළඟට අපි මොකද කරන්නේ කොහොමද කලමනාකරණය කරගන්නේ මේ වැටුප හුඟක් දෙනකොට තියෙන ලොකු ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි දිලිනි ඕක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට වැටුපෙන් අඩු කිරීම මත ලබා දෙන බාණ්ඩ මිලදී ගැනීමෙන් අපි හැකි තාක් වළකින්න ඕනේ. පුළුවන් තරම් අපි වළකින්න ඕනේ පඩියෙන් අඩු කරලා ගණ්ඩ දෙන බාණ්ඩ මිලදී ගැනීම. එතකොට අපිට පුළුවන් අපේ වැටුප යම් තාක් දුරකට ඉතුරු කරගෙන ඉස්සරහට යන්න. මොකද නැත්තම් අපි හිතුවට අපේ පඩිය මෙච්චරක් හම්බේනවයි කියලා අර ගත්තු භාණ්ඩවලට කොටස කැපිලා ඉවරලා අපේ අතට හම්බෙන්නේ ඊට වැඩිය බොහොම අඩු මුදලක්. අන් එක නිසා වැටුපෙන් අඩු කිරීම මත ලබා දෙන බාණ්ඩ අපිට ගොඩාක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන් නම් සහ ඒ වගේම ගන්නවා නම් ඒකට නිසි සැලසුමක් ඇතුව ගන්නවා නම් ඒක තමයි කරන්න ඕන ප්‍රධානම දේ. ඊළඟ ප්‍රධානම දේ තමයි දිලිනේ මේ හුඟක් දෙනකොට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි මේ බිල්පත් ගෙවන්න සැලසුමක් හදාගන්නේ කොහොමද? එතකොට ඊළඟ පියවරේදී කියන දේ තමයි මාසික බිල්පත් වැටුප් ලැබූ සැනින් ගෙවන්න. ඇයි මේ වැටුප් ලැබූ සැනින් ගෙවන්නයි කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදියට හිතමුකෝ දිලිනීගේ ගෙදර විදුලි බිල් පත එහෙම නැත්නම් ලයිට් බිල් එක ඉලෙක්ට්‍රිසිටි බිල් එක රුපියල් 2500යි මාසයකට කියලා. දිලිනී මේ මාසයක ගෙවන්න නැතුව කමන්නේ. ඕක එක මාසෙයිනේ. මං ඕක කමන්නේ ලබන මාසෙ ගෙවනවායි කියලා තියෙනවා. මේ මාසෙ 2500ක් ගෙවා ගන්න බැරි වුණා නම් ලබන මාසෙ වෙනකොට ඒක දෙගුණයක් වෙලා රුපියල් 5000ක් වෙලා. ඕක ගෙවා ගන්න පුළුවන් වෙයිද? බෑ. ඊළඟ මාසෙ වෙනකොට අනිවාර්යෙන්ම විදුලි බල මණ්ඩලෙන් අපේ ගෙදරට රෙඩ් නෝටිස් එකක් එවන. දැන් කරන්න වෙන්නේ මොකද්ද හදිස්සිය තියෙන කනකර හරි උගස් තියලා ඉවර වෙලා අපිට ටග් ගාලා කරන්ට් එක කපන්න දෙන්න බෑනේ ඒක නිසා අපිට ඒක අනිවාර්යෙන්ම ගෙවා ගන්න සිද්ධ වෙනවා ඒක නිසා අපිට කරන්න ඕන දෙයක් තමයි මාසික බිල්පත් වැටුප් ලැබෙන සැනින් ගෙවන්න ක්‍රමයේ දෙයක් හදාගන්නට වෙනවා ඔව් දැන් අපි මේ කතා කරන්නේ මේ මූල්‍ය සුරක්ෂිතභාවය ඇති කර ගැනීම පිළිබඳවනේ දිනේෂ් දැන් මෙහෙම කතා කරද්දී මේ දැන් බොහෝ වෙලාවට අපි දෙන්න දන්න දෙයක් තමයි මේ ඇඩ්වර්ටයිසින් හැම තැනම තියෙනවා මේ භාණ්ඩේ ඉතාමත් අඩුයි මේ භාණ්ඩේ ඉතාමත් සුවිශේෂී ඒතර අල්ලපු ගෙදරගෙන අරගෙන තියෙනවා අපිටත් ගන්න හිතෙනවා දැන් මේ දේ බොහොම සමහරක් වෙලාවට අපිට දරා ගන්න බෑ මේ බඩු තියෙනවා අපිට දන්න හිතෙනවා එක එක දේවල් වලට වියදම් කරන්න හිතෙනවා ස්වයං පාලනයක් තිබීම අවශ්‍යයි කොහොමද අපි ඇති කරගන්නේ අපි ස්වයං පාලනයක් තියෙන එකට දෙන්නේ පළවෙනිම දේ කරන්න ඕනේ දේ තමයි මේ බාහිර ආටෝපයට අසු නොවි ඉන්න එක බාහිර ආටෝපයට අසු නොවි ඉන්නවයි කියලා කියන්නේ කොහොමද තව කවුරු හරි කරපුවහම මටත් ඒකම කරන්න හිතෙනවා නමුත් තව කවුරු හරි කළොත් ඒකම කරන්න ගියොත් එහෙම අපිට මොකද වෙන්නේ දැන් උදාහරණයක් විදියට දෙන්නේ අපි හිතමු ෂර්ට් එකක් සල්ලි වලට ගන්නවයි කියලා ඒ ෂර්ට් එක රුපියල් 5000ට ගන්නත් පුළුවන් 3000ට ගන්නත් පුළුවන් 1000ට ගන්නත් පුළුවන් මම කියන්නේ 1000ට ගන්නත් එපා මම කියන්නේ 5000ට ගන්නත් එපා අපිට පුළුවන් නම් රුපියල් 3000 ෂර්ට් එකට යන්න එතකොට අපිට අඩුත් නැති වැඩිත් නැති සමාජයට මුණ දෙන්න පුළුවන් අපේ සමාජ පරිසරයට ගැලපෙන විදිහට දෙයක් අපිට ඇඳුමක් විදිහට තෝරගන්නත් පුළුවන් ඒක නිසා බාහිර ආටෝපයට හසු නොවී ඉන්න එක තමයි ඊළඟ දේ ඊළඟ ප්‍රධානම දේ තමයි දිලිට වියදම් පසුපසින් හඹා යන්න හොඳ නැහැ කොයි වෙලාවකවත් ඒ වගේම තමයි දිලිනි ප්‍රධාන වශයෙන්ම කියන දේ හුඟක් දෙනෙක් අපි හිතනවානේ අපිට නෑ 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 මයි කියලා සමහරක් අය ඒක පුරුද්දකට ගන්නවා අනිවාර්යෙන්
ඒකට තමයි දෙලනේ මේ ආරක්ෂණ නීතිය කියලා කියන්නේ. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා අපි ඒකට කියනවා. ඒකට ආරක්ෂණ නීතියෙන් හැම වෙලාවෙදිම අපි කියන දේ තමයි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මම නැහැ කියලා හිතුවොත් මට නැහැම තමයි. මම තියෙනවායි කියලා හිතුවොත් ඒ කියන්නේ ධනාත්මකව හිතාගෙන ගියොත් මං ඉස්සරහට අනිවාර්යෙන්ම මගේ ජීවිතය මට ඇති හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොකද ස්වභාව ධර්මයෙන් අපි ඉල්ලන දේ තමයි අනිවාර්යෙන්ම දිල්නි අපිට ළඟා කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා ආර්ථික වශයෙන් සමෘද්ධිමත් පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න නම් ඉස්සලාම අපි මනසින් ශක්තිමත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම මුදල් නැතිකම ගැන නිතර නිතර හිතන්න හොඳ නැහැ කොයි වෙලාවක. ඒ වගේම ධනවත් බව අනිවාර්යෙන්ම ස්වභාව ධර්මයෙන් අපිට ළඟා කරලා තියෙනවා දිල්නි එතකොට. ඔව් දැන් අපි කතා කරේ මූල්‍යම සුරක්ෂිතභාවය පිළිබඳව පුහුණු සහ සංවර්ධන උපදේශක දිනේෂ් ජයවර්ධන මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබට වැදගත් වෙන කරුණු රාශියක් අද දවසේ අපි කතා කරා. ඔව් ඉතින් අපි සමුගෙන යනවා දැන් මේ මූල්‍යම සුරක්ෂිතභාවය පිළිබඳව කතා කරපු අපේ විශේෂාංගෙන් සතුට. සතුට කියන දේ කොහෙද තියෙන්නේ? සතුට හොයාගෙන ගියොත් ඔබට සතුට හමු වේවිද? නැහැ. සතුට තියෙන්නේ ඔබ ළඟයි. අපි බලමු සතුට කොහොමද හොයාගන්නේ කියලා.
අපට ඔබව වටිනවා. ඒ නිසා අපිට ඔබේ ආරක්ෂාව වැදගත්. ඒක නිසා අපි ඔබේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන්ම කතා කරනවා. එකතු වෙන්න අපේ සේෆ්ටි ෆස්ට් විශේෂාංගය සමගින්. අද දවසේ සේෆ්ටි ෆස්ට් විශේෂාංගයට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු හා රෝග පිළිබඳ ලේකකාධිකාරී ශාන්ත ජෝන් ගිලන්රත් හමුදාවේ ස්වේච්ඡා පුහුණු සහ සංවර්ධන අධ්‍යක්ෂ වෛද්‍ය කෞශිලා තිලකසිරි මහත්මිය එක්ක තුරෙනවා. ආයුබෝවන් වෛද්‍යතුමිය, ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්න. දැන් සේෆ්ටි ෆස්ට් විශේෂාංගයෙන් අද දවසේ අපි මොකක් ගැනද කතා කරන්නේ? අද දෙල්නි ඇත්තරම අපි කතා කරන්නේ ගිය සතිය අපි කතා කරපු කාරණාව, ඒ කියන්නේ එය නැවත පණගැන්වීම, හෘදය නතර වූ විට හෘදය නැවත පණගැන්වීමේදී අපි කළ යුත්තේ කුමක්ද කියන දේ සම්බන්ධයෙන් වැඩිදුර කතා බහ කිරීමක්. අද අපි විශේෂ උපකරණයක් හඳුන්වා දෙනවා. මේක මම ඊට පෙර ඇත්තටම දැකලත් නැහැ, ලංකාවේ රූපවාහිනියක සඳහන් වෙනවා. නමුත් මේක ලෝකේ බහුලව කතා බහට ලක්වන ඉතාමත් වැදගත් ප්‍රතිමාදාර උපකරණයක්. මේ උපකරණය මොකක්ද කියන එක පිළිබඳව කතා බහ කරන්න කලින් අපි කෙටි රූප රාම්පෙලකට යොමු වෙමු. අපි බලමු මොකක් ගැනද අපි කතා කරන්නේ කියලා. මේ රූප රාම්පෙල මම සකස් කරේ. ඉතින් මේකේ හරියටම අර උපසිරසි ඇතුළත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ අදහස ඔබට ජනනය වෙන මට්ටමින් තමයි මේ උපසිරසි සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු අපි සති කිහිපයකට කලින් CPR කොහොමද දෙන්නේ කියලා කතා කරා. අද අපි මේ යන්ත්‍රය ආධාර කරගන්නේ කොහොමද කියන එකයි කතා කරන්නේ. Yeah, just a little bit like that. Thank you. Remove all clothing from chest and stomach. Take out the pads from the bottom of the device. Tear open the pad's packaging. Look closely at the picture on each pad. Peel off the pad labeled 1 and stick to the bare skin of the patient, exactly as shown in the picture. Peel off the pad labeled 2 and stick to the bare skin of the patient, exactly as shown in the picture. Analyzing heart rhythm. Shock advised. Stand clear. Press the flashing orange button. Shock delivered. Begin CPR now. Reanalyzing heart rhythm in 2 minutes. At Taoyuan Airport yesterday, a duty-free shop employee. AED machines at the airport. And this was the first instance of a non-medical professional using one of the machines to help a traveler. The airport corporation recognized the achievement by presenting the employee with an award. පොදු ස්ථානවල මේ AED කියන උපකරණය ලෝකේ විවිධ රටවල් වල තියෙන අවස්ථා. මේ බස් නැවතුම්පොළක තියෙන විදිය, එතකොට මේ ගුවන් තොටුපොළක තියෙන විදිය. ඔව්. දැන් අපි මේ AED යන්ත්‍රය පිළිබඳව තමයි අද මූලික වශයෙන්ම ඔබේ අවධානය යොමු කරන්නේ. වෛද්‍යතුමිය, අපි පසුගිය
සති කීපයකට කලින් මේ CPR මගින් කොහොමද හෘදය නතර වුණු රෝගියෙකුට නැවතත් හෘදය ක්‍රියා කරන්න අපි කටයුතු කරන්න කියන කාරණාව කතා කරා. දැන් මේ ඔබ අද දවසේ AED යන්ත්‍රය අපිට එතරම්ම මේ යන්ත්‍රය ගැන අපි අහලා තිබ්බට අපි සමහරක් වෙලාවට ඔය චිත්‍රපට ජවනිකාවල ඔය ටෙලි නාට්‍යවල වගේ ඒවා දැකලා තිබ්බට අපිට හරි අවබෝධයක් නැහැ. CPR අපි දීම හා මේ AED යන්ත්‍රය අතර AED යන්ත්‍රය අතර තියෙන වෙනස්කම් මොනවාද? ඇයි අපි මේ තරම් අවධානයක් මේ AED යන්ත්‍රයට යොමු කරන්න ඕනේ? ඔව් දිලින්, දැන් CPR කියලා කියන්නේ අපි හෘදය නතර වුණු කෙනෙක්ගේ හෘදය පණ ගැන්වීමට අවශ්‍ය ප්‍රතිකාරය දෙන තෙක් කාලය ලබා ගැනීමට, ඒ කියන්නේ to buy time කරන දෙයක්. පපු තෙරපුම් මේ ආකාරයෙන් ලබා දුන්නා කියලා ඔබට හෘදය නැවත පණ ගන්වන්න බෑ. ඒ කියන්නේ හෘදය මෙහෙම තෙරපලා රීස්ටාර්ට් කරන්න බෑ. එහෙම දෙයක් නෙමෙයි අපි උත්සාහ කරන්නේ. පපු තෙරපුම් දීමෙන් කරන්නේ ඒ ඇඟේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මොළයට සංසරණය වෙමින් පවත්වා ගන්න එක අවශ්‍ය ප්‍රතිකාරය ලැබෙන තෙක්. ඒතකොට මොකද්ද මේ අවශ්‍ය ප්‍රතිකාරය? ඒ අවශ්‍ය ප්‍රතිකාරය තමයි විද්‍යුතය. හෘදය වැඩ කරන්නේ ඇත්තටම ඉතාම කුඩා විද්‍යුත් ප්‍රමාණයකින්, මිලිවෝල්ට් ප්‍රමාණයකින්. මේ විද්‍යුතය විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ වෙනසක් වීම තමයි හෘදය නතර වෙන්න හේතුව. එතකොට අපි නැවතත් ඒ අවශ්‍ය විද්‍යුත් ප්‍රමාණය ලබා දීමෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන්න පුළුවන්. මේ කාර්යය තමයි මේ AED උපකරණයෙන් කරන්නේ. එතකොට විදුලි සරක් තමයි ලබා දෙන්නේ. ඔව්, දැන් අපි AED උපකරණයෙන් යම්කිසි ආකාරයකට විදුලි සැරක් ලබා දෙනවා කියන එක කිව්වා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම විදුලි සැරක් හිතුමතේට ලබා දීම යන්ත්‍රයකින් හරි ආරක්ෂිතයිද කියලා. විදුලි සැරක්නේ. ඔව්. පොඩ්ඩක් අපිට මේ යන්ත්‍රය භාවිතා කිරීමේ ආරක්ෂිතභාවය පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න. දැන් දෙන්නේ මේ යන්ත්‍රයට පිවිසුනේ කොහොමද කියන එක ගැන කතා කරොත් මේක පැහැදිලි කරන්න පුළුවන්. ඉස්සර මේ යන්ත්‍රය තිබුණේ මේ හෙල්ත් කෙයාර් වර්කර්ස්ලා, ඒ කියන්නේ වෛද්‍යවරුන්ට පමණක් භාවිතා කරන්න පුළුවන් ලොකු විශාල උපකරණයක් විදියට ඩිෆිබ්‍රිලේටර් කියලා හඳුන්වනවා. නමුත් පසු කාලීනව දත්ත ඇසුරෙන් හොයාගත්ත මේ හෘදය නතරවීම කියන එක සිද්ධ වෙන්නේ ඉස්පිරිතාලවලට වඩා සාමාන්‍ය සමාජයේදී. දැන් අපි කලින් මම දත්ත කිහිපයක් පෙන්නුවා, 80%ක් සිද්ධ වෙන්නේ නිවසේදී. එහෙනම් මේ හෘදය නතරවීම කියන එක වෙලා විනාඩි 10කට වඩා අඩු කාලයක් ඇතුළත විද්‍යුතය ලබා දීමෙන් තමයි අර පුද්ගලයාගේ ජීවත් වීමේ චාන්ස් එක, ජීවත් වීමට තියෙන හැකියාව 75%ක් දක්වා වැඩි කරන්න පුළුවන්. එහෙම ලබා නොදුන්නොත්, පපු තෙරපුම් පමණක් ලබා දුන්නොත් එයාට 50%ක චාන්ස් එකක් තමයි අරට වඩා තියෙන්නේ. ඉතින් ඔය වෙනස හඳුනාගත්ත දියුණු රටවල්, එතකොට මේ හෘදය නතරවීම කියන දේ නිසා ප්‍රතිකාරමයක් අපි ගාව තියෙද්දිත් මිනිසුන් මිය යනවා. විශේෂයෙන්ම වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්න 45 50 අතර අය මේ විදියට ඉක්මනින් මිය යනවා. ඉතින් මේකට උපකරණයක් ඩිසයින් කරා. ඒ ඩිසයින් කරපු උපකරණයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේකට මොන හෘදයේ කුමන විද්‍යුත් ක්‍රියාකාරීත්වයද වෙන්නේ කියන දැනුම අවශ්‍ය නැහැ. ඒතකොට මේකේ ආරක්ෂිත බව. ආරක්ෂිත බව කියන්නේ මේ යුරෝපීය රිසසිටේෂන් කවුන්සිල් කියන ආයතනයේ ප්‍රධාන නිලධාරීතුමා ප්‍රොෆෙසර් ජෙරි නොලාන් කියලා තියෙනවා. එක වෙලාවක කෙනෙක්ට හානියක් කරන්න පුළුවන් මේ AED කියන උපකරණයෙන්, ඒකෙන් දමල ගැසීමෙන් පමණයි කියලා. ඒ තරම්ම ආරක්ෂිතයි කියන එක. ඒකේ ආරක්ෂිතභාවය වෙනුවෙන් ඔවුන් ගොඩාක් පරීක්ෂණ සිදු කරනවා. දැන් සාමාන්‍යයෙන් හෘදය නතර නොවුණු කෙනෙක්ට මේ උපකරණය හයි කරලා විද්‍යුතය වැරදිලා ලබා දෙන්න පුළුවන්ද? බැහැ. ඒ වගේම මේක තව කෙනෙක්ට හානියක් නොවන විදිහේ ආරක්ෂිත ක්‍රියාමාර්ග රැසක් භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ AED උපකරණයක් ඉන්ස්ටෝල් කරනවා නම්, ඒ කියන්නේ භාවිතය ආරම්භ කරනවා නම් මේ සඳහා විශේෂ පුහුණුවකුත් ලබා දෙනවා. නමුත් වැදගත්ම කාරණේ තමයි මේ උපකරණය හදලා තියෙන්නේ මේ පිළිබඳ පෙර පුහුණුවක් ඇති අයට පමණක් භාවිතා කළ හැකි විදිහට නෙමෙයි. පුහුණුවක් නොමැති කෙනෙක්ට වුණත් ස්විච් ඔන් බොත්තම එබුවට පස්සේ ඉංග්‍රීසි භාෂාව පුළුවන් නම් ඒ අදාළ උපදෙස් පිළිවෙලින් ලබා දෙනවා. මේක කරන්න, ඊළඟට මේක කරන්න, දැන් මේක කරන්න. අර අපි දැන් බලපු රූපරාමයේත් ඔබ දැක්කා, ඉතාම පැහැදිලි කෙටි උපදෙස් ලබා දෙනවා. එතකොට ඒ අදාළ පියවර නොකරොත් එතනින් ඉස්සරහට යන්නේ නැහැ. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් එතනින් නවතිනවා. ඒක කරනකල් ඒක කියනවා මේක කරන්න, මේක කරන්න කියලා. ඒ විදිහට සෙන්ස් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේ AED කියන්නේ දිගු නාමය ඔටෝමේටඩ් එක්ස්ටර්නල් ඩිෆිබ්‍රිලේටර් කියන එක. ඔටෝමේටඩ් කියන්නේ මෙහි තියෙනවා මයික්‍රෝ පරිපථයක් ස්වයංක්‍රීයව කළ යුතු දේ කුමක්ද කියන එක තීරණය කරන්න. දැන් වෛද්‍යතුමිය, දැන් අපි ඔය AED කියන යන්ත්‍රය පිළිබඳව කතා කරාට අපි
ඔය විද්‍යුත් මාධ්‍යවල අන්තර්ජාලය දැකලා තිබ්බට ලංකාවේ මන් දැකලා නෑ. එය භාවිතා කරනවා පොදු ස්ථානවල, අපේ ගුවන් තොටුපළේ හෝ. කොහොමද ලංකාවේ මේ යන්ත්‍රය භාවිතය? ලංකාවේ මේ යන්ත්‍ර 300 ගණක් විතර තියෙනවා. එහෙම කිව්වට මේ යන්ත්‍ර ලංකාවේ අර මම පෙන්නවා වගේ බස් මේ නවත්තන තැන්වල, කෝච්චි නවත්තන තැන්වල, එහෙම නැත්නම් ගුවන් තොටුපළේ එහෙම බහුලව දකින්න ලැබෙන්නේ නැහැ. මේ යන්ත්‍රය තාමත් තියෙන්නේ විදේශීය එම්බසි ආයතනවල තියෙනවා. එතකොට සමහර පෞද්ගලික කර්මාන්ත ශාලා වැනි ආයතනවල තියෙනවා. එතකොට එවැනි ස්ථාන කිහිපයක තමයි මේව තියෙන්නේ. ඊට අමතරව සියලුම ගිලන් රටවල තියෙනවා 19. එතකොට මේ වගේ විවිධ කිහිප ස්ථානයක තමයි පවතින්නේ. නමුත් මේක වෙන දියුණු රටවල අර මං කිව්වා වගේ 80% කාඩියක් අරෙස්ට් වෙන, ඒ කියන්නේ 80% 80%ක් හෘදය නවතීමේ chance එක තියෙන නිවාස අසල පොදු ස්ථානවල තියෙනවා. ඒ තැනට අපි කවදා හරි දවසක එයි දෙලිනේ. මං හිතන්නේ අනිවාර්යයෙන්ම අපේ පාලකයන් මේ සඳහා යොමු වෙයි. මොකද ඔවුන්ට අපේ ජනතාව වැදගත් වෙන නිසා, අපේ පුරවැසියන් වැදගත් වෙන නිසා, පුරවැසියන්ගේ සංවර්ධනය, ඔවුන්ගේ සෞඛ්‍ය අනිවාර්යම වැදගත්. මං හිතන්නේ ඔවුන්ගේ අවධානය මේ සඳහා යොමු වෙයි. අපි නොලෙජ් ෆස්ට් හරහා යම් කිසි ආකාරයක ඔවුන්ගේ අවධානයට මේ යොමු කරන්න මේ අවස්ථාවක් කරගන්න. දෙලිනේ නොලෙජ් ෆස්ට් කියන්නේ අපේ වැඩසටහනේ අරමුණක් අලුත් දැනුම ගෙනත් දෙන්නේ තියෙන. තමයි මම මේ විදිහට ගියේ. අනිත් දේ තමයි මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි අපි මේ උපකරණ ගෙනත් දැම්ම කෙනෙකු හෙට මේ උපකරණ 1000ක් ලංකාවේ පාරවල් ගෙනත් දැම්මුත් ලංකාවේ හෘදය නතරවීම නතරවන රෝගීන්ගේ ජීවත් වීමේ chance එක වැඩි වෙයිද? නැහැනේ. මොකද මේ පිළිබඳ දැනුම ලබා දීම තමයි වඩාත් වැදගත්. දැනුම මිනිසුන්ට ලබා දීමෙන් මිනිසුන්ගේ ආකල්ප කුසලතා සහ දැනුම සංවර්ධනය කිරීමෙන් අපිට උපකරණ ඊළඟට එනවා. ඒ කියන්නේ උපකරණ ගේන්නේ මිනිස්සු. ඒ නිසා මිනිස්සු සංවර්ධනය කිරීම තමයි වඩා වැදගත්. හෝ වෛද්‍යතුමිය, දැන් ඔබ කිව්වා උපකරණ 1000ක් හෙට මේකට ගෙනල්ලා දැම්මට අපිට ඒ භාවිතා කරන්න දන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා. අපිට අවස්ථාවක් තියෙනව නේද සජීවිව? කොහොමද මේ AED යන්ත්‍රය භාවිතා කරන්නේ කියලා පෙන්වන්න අපේ සහෘදයන්ට. ඔව්, දැන් අපි සංජෝන් ගිලන්රත් හමුදාවේ බටයන් දෙදෙනෙක් මෙහි පැමිණ සිටිනවා මේ කරන ආකාරය පෙන්වන්න. මොකද අපි සංජෝන් ගිලන්රත් හමුදාවේ CPR උගන්වන්නේ මේ උපකරණයත් එක්ක. එතකොට යම් දවසක මේ උපකරණය ලංකාවට එනකොට අපි විශාල පිරිසක් ලෑස්ති කරලා තියෙන්නේ මේක උගන්වන්න පුළුවන් අනිත් අයට, ඒ වගේම මේක භාවිතා කරන විදිය දන්න. ඉතින් ඒ අපිත් එක්ක ඉන්නවාද යෝවන්නයි චලනයි මේක භාවිතා කරන ආකාරය පෙන්වන්න. එන යෝවන්. බලමු යම් කිසි ආකාරයකට අපිට මෙවැනි උපකරණ ලැබුණොත් අපි කොහොමද ඒ භාවිතා කරන්නේ. ඔව්. ඒ වගේම මේ උපකරණය ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක් වුණත් කොහොමද භාවිතා කරන්නේ කියන එක ගැන කවදා හරි අහලා තියෙනවනේ, දැකලා තියෙනවා. ඒ දැනුම ඔස්සේ තමයි යන්න පුළුවන්. හරි, දැන් අපි පටන් ගමු. යවන්න මේ කෙනෙක් පාර වැටිලා ඉන්නවා. ඔයා එනවා. දැන් කොහොමද ඔයා පිවිසෙන්නේ? නෑ. මාම නෑ. කතා කරන්නේ නෑ යා. කතා කරන්නේ නෑ. ඇස් අරින්නෙත් නෑ. 1 2 3 4 5 6 7 8 9 10. හුස්ම ගන්නෙ නැහැ. ඉක්මනින් දැනගන්න යනකොට කෝල් එකක් දෙන්න. පුළුවන් තරම් ඉක්මනට AED machine එකක් කරන්න. Training mode. Call for help. Remove pads from package in back of unit. Plug in pads connector. Analyzing heart rhythm. ඒව අපි ඇත්තරම ගොඩාක් සැරයක් උගන්නන්න පාවිච්චි කළා, දැන් ඇලවෙන්නේ නැහැ. ඇල වුණා කියලා උපකරණය කරන්න කන්ටිනියු CPR. දැන් වෛද්‍යතුමිය දැන් අපි දැක්කා. Shock 1 delivered. It is safe to touch the patient. Begin CPR now. Begin CPR. Right. මොකක්ද දෙලිනිය අහන්නේ? මම අහන්නේ ගියේ දැන් extra අවස්ථාවකදී අපි දැක්කා යොන්තා දෙනවා CPR. ඔව්. ඒත් එක්කම නැවතත්
අර උපකරණයක් භාවිතා කරනවා. ඔව්. ඇත්තටම අපි කල්දා කිව්වා CPR දෙන්න පටන් ගත්තාම අපිට ඒක මොනම අවස්ථාවකවත් නවත්තන්න බෑ කියලා. ඒතකොට මේ AED උපකරණය හයි කරනවා කියලත් නවත්තන්නේ නෑ. මොකද අපි මං කිව්වේ කලිනුත් අපි උත්සාහ කරන්නේ පපු තෙරපුමක් දීලා ඇඟේ තියෙන ඔක්සිජන් ටික මොළයට යන එක පවත්වා ගන්න අපිට අවශ්‍ය විද්‍යුත් උපකරණය ලැබෙන තෙක්. ඊට පස්සේ මේ විද්‍යුත් උපකරණය හයි කරාම එයා කියනවා ආ දැන් නවත්තන්න දැන් මම රිද්ම් එක බලනවා එහෙම කියලා කියනවා. ඒ වෙලාවට තමයි යවන්න CPR දෙන එක නැවැත්තුවේ. ඒ කියන්නේ අර මේ පෑඩ්ස් අලවන වෙලාවෙවත් නවත්තන්නේ නැහැ. ඒ අර කන්ටිනියස් චෙස් කම්ප්‍රෙෂන් කියන එකෙන් තමයි අපිට වැඩි ජීවිත ගාණක් ගලව ගන්න පුළුවන්. මොකද අපි ටික වෙලාවකට නැවැත්තුවොත් මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට දැන් මම මෙතන භාවිතා කරේ මේ ට්‍රේනින් ඩිවයිස් එකක්. ඒ කියන්නේ අපිට මේ පුද්ගලයන් මේ භාවිතා කරන ආකාරය පුහුණු කිරීමේ උපකරණයක්. ඒ හින්දා මං ගාව වෙනම රිමෝට් එකක් තියෙනවා. මට පුළුවන් දාන රිද්ම් එක මාරු කරලා ඒ විදිහට කෙනෙක් පුහුණු කරන්න මේක භාවිතා කරන්න. නමුත් ඇත්ත උපකරණයක මේ වගේ රිමෝට් එකක් එන්නේ නැහැ. අර කොටස විතරයි එන්නේ. ඒ කොටස පුද්ගලයෙක් සම්බන්ධ කරාම ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේක උගන්වද්දී ලෝකයේ සම්මත ක්‍රමය තමයි උගන්වන්නේ පියවර තුනයි. පළවෙනි පියවර කාඩියක් රෙස්ට් එකක් අඳුරගෙන, يعني හෘද නතරන බව අඳුරගෙන උපකරණය ගේන්න කියන එක. දෙවෙනි පියවර උපකරණය බොත්තම ඔබලා ස්විච් ඔන් කරන්න කියන එක. තුන්වෙනි පියවර තමයි උපකරණය කියන දේ කරන්න කියන එක. එච්චරයි මේකේ ගැන්වීම කියලා කරන්නේ. ඉතාම සරල පියවර තුනකින් තමයි උගන්වන්නේ. අන්තික විවිධ උපකරණ තියෙනවා. නමුත් ඒ හැම උපකරණයක්ම සම්මතයක් අනුව එකම විදියට තමයි සංඥා ලබා දෙන්නේ. ඒවායේ අර සෙන්සිටිවිටි එක කියන එක, يعني හඳුනා ගැනීමේ හැකියාව ඒවා අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් මූලධර්මයේ හැම උපකරණයෙම එකයි. වෛද්‍යතුමිය දැන් අපිට නැවතත් පුළුවන් නම් ඉදිරිපත් කරන්න කොහොමද? ඔව් තව එකපාරක් කරලා පෙන්නන්න. මං හිතන්නේ මොකද එකපාරක් දැක්ක පමණින් හැමදේම ප්‍රතිග්‍රහණය කරගන්න එක ලේසි නෑනේ. හරි. ඩිස්කනෙක්ට් කරලා දෙන්න. හරි. ඔව් අපි නැවතත් කොහොමද මුල සිට සරලව AED උපකරණය භාවිතා කරන්න කියලා වෛද්‍යතුමිය කියනවා මුල සිට සරලව කියලා දෙන්නයි යන්නේ කියලා. අපි බලමු කොහොමද කරන්න කියලා. ඔබට වැදගත් වේ කවදා හරි දවසක. යවන්න එනවා. දැන් කෙනෙක් වැටිලා ඉන්නවා පාරේ. කතා කරන්නේ ප්‍රතිචාරයක් නෑ. Training mode. Call for help. Remove pads from package in back of unit. Plug in pads connector. Analyzing heart rhythm. Do not touch the patient. Shock advised. Charging. Stand clear. Press flashing shock button. Shock 1 delivered. It is safe to touch the patient. Begin CPR now. රයිට් ස්තුති ඔන් ස්විච් ඔෆ් දැන් ඔය විදියට මේ මැෂින් එක විනාඩි දෙකෙන් දෙකට රිදම් ඇනලයිසිස් කියලා එකක් කරනවා. රිදම් ඇනලයිසිස් කියලා කියන්නේ ECG එකක් ගන්නවා. මැෂින් එක ECG එකක් අරන් බලනවා මොකද්ද හෘදේ යන රිද්මය කියලා. ඒ අණුව තමයි කියන්නේ දැන් විද්‍යුතය දෙන්න, දැන් විද්‍යුතය දෙන්න එපා කියලා. මේක දැන් ඇමරිකාව වගේ දියුණු රටවල් ඉස්කෝලවල උගන්වනවා, ළමයින්ට පුරුදු කරනවා. මොකද අපිට හෘදේ නතර වුණු රෝගියෙක් ඉස්පිරිතාලේට ගෙනාවහම බේරගන්න තියෙන චාන්ස් එක 75%කට විතර වැඩි කරන්න පුළුවන් මේ උපකරණයක් රෝහලට ගෙනීමට පෙර භාවිතා කරලා තියෙනවා. ඒක නිසා මේක මේ අන්තේ ගොඩක් අය මේ ගැන කතා කරන්න කැමති නෑ, මේක ගැන කියා දෙන්න කැමති නෑ, මේක අපිට නැහැනේ. ඇයි අපි මේක කියන්නේ? නමුත් මම අර කලිනුත් කිව්වා වගේ ඉස්සෙල්ල එන්න ඕනේ දැනුම. ඒ දැනුම තියනවා නම් මිනිස්සු උපකරණ ගේනවා. ඔව්. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සේෆ්ටි ෆස්ට් විශේෂාංගයෙන් අද අපි කතා කරේ හෘදය කොහොමද නැවත පණ ගන්නවන්නේ AED යන්ත්‍රය භාවිතයෙන් කියන කාරණාව පිළිබඳව. අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය කෞෂිලා තිලකසිරි මහත්මියටත්, ඒ වගේම ශාන්ත ජෝන් ගිලන්රත් හමුදාවේ කොට්ටාෂ බාල නිලධාරීන් ගීතිකා යොන්නා සහ චලන ශාන්තත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දවසේ මන්ඩේ නොලෙජ් ෆස්ට් වලින් සමුගෙන යන්ටයි අපි සූදානම් වෙන්නේ. ඔබට ජයෙන් ජය. හෙටත් අපි මුණ ගැහෙමු. ආයුබෝවන්. Yeah. Always facing temptations. God, I'm trying to be patient.
all these places my mind takes me. Asking what's the point of waiting? It's in my head, it's on my mind. It's in my head all the time. It's in my head, it's on my mind. I face it every day. It's in my head, it's on my mind. It's in my head all the time. It's in my head, it's on my mind. All of this pressure on me and I'm like, all these voices in my head, don't know which way to go. Monsters underneath my bed, I've been here before. All these voices in my head, but I won't lose control. Monsters underneath my bed,